සුබ මධ්‍යහනක්. අයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම පබසරේ වලේබඩ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. සේවකයන් අකුරට වැඩ සංඥා බිඳ වැටි දුම්රිය නවති. ජනපතිගෙන් ප්‍රකාශ ගන්න තේරීම් කාරක සභා නිලධාරීන් ජනාධිපති කාර්යාලයට. හෙරොයින් කෙනා පාකිස්තාන ජාතිකයන් පහකට ජීවිතාන්ත සිර දඬුවම්. පරිසර දූෂණය නිසා බිලියන ගණනින් ලොවට අහිමි වන කුරුළු සම්පත. දුම්රිය සේවකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. වෙගසීම ඇතුළු දුම්රිය වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන්නේ. සමස්ත සංඥා පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් බොහෝ දුම්රිය ගමන් වාරවලට බාධා එල්ල වූ බවයි දුම්රිය පාලන අධිකාරිය සඳහන් කළේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවද සිට දහවනිය වූ දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ දක්වා පමණක් දහවනිය කෙරුණා. වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මගින් දැඩි අපහසුතාවට පත් වුණා. මරදාණයෙන් පස්සනේ රෙද්දට දෙහෙනම් රුපියල් 10 ඉතුරු සල්ලි දෙන්න ඕනේ මරදාණයෙන් පස්සලිවලා මේ මිනිතුන්ට. ප්‍රෙග්නන්ට් අම්මලා එනවා මේ පයින් මරදාණිය දැන් කොටුවට. අකුරට වැඩ කරනවා කියන්නේ මං හිතන නිකන් ඉන්න එකට. අපි අහලා තියෙන දකින රටේ මිනිස්සු දන්න ක්‍රමයේ තමයි අකුරට වැඩ කරනවා කියන්නේ හරියට වැඩ කරනවා කියන එක. කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න මිනිස්සුන්ගෙන් පිළිගන්නේ හරි අසාධාරණයි. දෙමළ ගුණම් පයින් ආවේ. කොහොමද දෙකව මග නහත්තලා. කකුල් ඉදලකෝ ඇවිල්ලා. දැරි මිනිස්සු කොහොමද එන්නේ? මේගොල්ලෝ හැම පැත්තෙම සිග්නල් නැහැ කියනවා. අර බොරුවක් නෙමෙයි කරන්නේ. කිසිම ඉල්ලීමක් දෙන්න අර. මොනවා කියන්න දන්නේ මේගොල්ලන් මේ මිනිස්සු අතර මං කරන්න ඉඳගෙන සම්පහට යන්න කළුතර ඉඳලා ආවේ මහලේකම් කාර්යාලයේ කෝච්චිය නවත්තගෙන ඉන්න. ඊට පස්සේ අපි බැහැලා පයින් මේ පැත්තෙන් ආව මෙතනට. මේගොල්ලෝ නිකන් ඉඳගෙන පඩි කකා මිනිස්සුන් ඇයි මේ විදියට අතර මං කරන්නේ? උන්ට අනුකම්පාව කියන එක ඇත්තම නැද්ද කොහෙද? මේ මුත්තම කතර නෑ. සෑනම් දේරා අයිග්‍රාම ඉඳලා ඒක උපාදාරින්න එලිමිනිස් වෙනවා නේද? එයාට ජොබ් එක දීලා පාරේ ගෙදර යනවා ඉවරයි. වෙනවා අයිතිවාසිකම් ගන්න නේද? අපි දුක්කට රටක් නේ නේද? හැමදාම මෙයාලා ඉස්ට්‍රයික් කරනවනේ මිනිස්සු යනත් පොඩ්ඩක් හිතන්න ඕනේ. ඉතින් එක්ක කලින් කියන්න ඕනේ එක එකට ඕන විදිහට ස්ට්‍රයික් කරන්නයි රට කොහේ නවත්ත ගන්නද දැන් හිතන් ඉන්නේ මේගොල්ලෝ. මේ අතර ජනාධිපතිවරණයේ ඉලක්ක කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග උද්ඝෝෂණ සහ විරෝධතා රැසක් සංවිධානය කෙරෙන බව රාජ්‍ය බුද්ධ්‍යංශය රජයට දැනුම් දී තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක් සහ ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පසුපස සිටින බවට බුද්ධ්‍යංශ ලබා දුන් වාර්තාවල සඳහන්. සෑම දිනකම කොළඹ නගරයේ කේන්ද්‍ර කරගනිමින් විරෝධතාවක් උද්ඝෝෂණයක් හෝ රජයට එරෙහි වැඩසටහනක් සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ බවයි බුද්ධ්‍යංශ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. උද්ඝෝෂණ විරෝධතා මෙන්ම වැඩවර්ජන මෙහෙවන වෘත්තීය සමිති නායකයින්ට සහ ප්‍රධානීන්ට එම දේශපාලන පක්ෂ මගින් විශාල වශයෙන් මුදල් ලබා දෙන බවත් එම නායකයින්ගේ පෞද්ගලික ගිණුම්වලට මෙම මුදල් විශාල වශයෙන් බැරකිරෙන බවද රජයට ලබා දුන් බුද්ධ්‍යංශ වාර්තාවල සඳහන්. ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණ තුළින් ඇතමුන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරගොඩ මහතා පවසනවා. අද උදෑසන ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ වැඩවර්ජනවලට විශේෂයෙන්ම රාජ්‍ය සේවකුන් ගිල්ලීම්වලට වැඩි මැහුම්කන් දුන්නු ආණ්ඩුව අපේ ආණ්ඩුව. රණවිරු උද්ඝෝෂණයක් යනනේ මේ දින කොළඹ කොටුවේ. දැන් මේ රණවිරු උද්ඝෝෂණයේදී ඇත්තටම ගිය කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තේ එයාට සහන දෙන්න ජනාධිපතිතුමාම තමයි යෝජනාව ඉදිරිපත් කරලා කියන්න ඕනේ ඇත්ත. නමුත් අපි කවුරුත් දන්නවා කැබිනට් තීන්දුවක් ගත්තම ඊට පස්සේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න බෑ. කැබිනට් මණ්ඩලයට ඊළඟ සතිය නැවත ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ගනුපු යෝජනාව අනුමත වෙච්ච එක. ඊට පස්සෙ තමයි ඔය උද්ඝෝෂණයේ ඉන්න බොහෝ දෙනෙක් ඒක දන්නවා. කවුද මේ උද්ඝෝෂණේ පිටිපස්සෙ ඉන්නේ දිනුෂ? අපි බලමු. මේජර් අජිත් ප්‍රසන්න. ඔව්. එතුමා තමයි මේක පිටිපස්සෙ ඉන්නේ නේ. එතුමනේ මේක මෙහෙවන්නේ. පහුගිය කාලෙම එතුමා ගුණ ලේරා වෙනකන් කෑගැහුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ජනාධිපති කරන්න ඕනේ කියලානේ. ඉතින් අවුවේ වේලි වේලි වැස්සෙ තෙමි තෙමි ඉන්න එක ගැන කාගේවත් හිතේ සතුටක් නැහැ. මේ හදවතක් තියෙන කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ දේශපාලනේ පැත්තක තියලා. ඉතින් මේ අහිංසක මිනිස්සු ප්‍රයෝග කරගෙන මේගොල්ලෝ මේ මතිනු දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාම නිර්ලජ්ජිත කාරණයක් කියලා තමයි මම කියන්නේ. පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සාක්ෂි ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ තේරිම්කාරක සභාවේ සියලුම සමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටින බවයි.
කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබූ අතර ඒ අනුවයි සාක්ෂි විමසීම සිදු කරනු ලබන්නේ. එම සාක්ෂි විමසන අවස්ථාව මාධ්‍යයට විවෘත නොකරන බවයි නියෝජ කතානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ. වත්තල ප්‍රදේශයේ රෙදිපිලි වෙළඳ සැලක හටගත් ගින්න මෙවන විට මැඩ පවත්වා තිබෙනවා. හේකිත්ත හන්දි ආසන්නයේ පිහිටි මහල් තුනකින් සමන්විත රෙදිපිලි වෙළඳ සැලකයි ගින්න හට ගැනුණේ. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය වත්තර නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් සහ වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක් යොදවා ගින්න බැඩපැවැත්වීමට කටයුතු කළා. වත්තර ප්‍රදේශය ඇතිව තිබෙන මෙම ගින්න හේතුවෙන් කොළඹ මීගමුව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හට ගැනුණා. වැසිතත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසිද ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං දැතිවි මුහුදද ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටින්නේ. දිවයිනේ පවතින වැසිතත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. අද දිවයිනේ බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාතල විටින් විට වැසියෝ කිපුරම් පැට වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තරමක තද වැසිද බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනුරාධපුරයේ යාපනයේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින්නේ. ඒ වගේම ඌව පළාතේ අම්පාර මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසියෝ කිපුරම් පැට වැසි ඇති වෙන්න පුළුවන්. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසිද බලාපොරොත්තු වෙනවා. ගිකරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු වගෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරණික ඉල්ලා සිටිනවා. මෙරටට හෙරොයින් ආනයනය කළ පකිස්තානු ජාතිකින් 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා. මෙම 5 දෙනා අතර කාන්තාවකද වනවා. ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම මෙම පකිස්තානු ජාතිකයින්ට එල්ල වූ චෝදනායි. ඔවුන් අදාළ චෝදනා තුනටම අධිකරණය හමුවේ වරද පිළිගත්තා. ඒ අනුව මීගමු මහාධිකරණය චූදිතීන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලේ නව ගොඩනැගිලි සංකීර්ණය කාමර 48කින් සමන්විතයි. නවීන පහසුකම් රැසකින් යුතුවයි මෙය ඉදිකෙරෙන්නේ. 2021 වර්ෂයේ මාර්තු මාසයේදී මෙහි වැඩ කටයුතු අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ. මේ හෝටල් සංකීර්ණයේ කලින් සැලසුම් කර ආකාරයට නොවුණත් අපට අවසානයේ සියලු බාධක ජයගෙන ආවට පස්සේ අන්තිමට ප්‍රශ්නයක් ආවා. මේ ණය ගන්න ගියා. ඒකත් විසඳ ගන්න අපට සෑහෙන කාලයක් ගියා. ප්‍රශ්න සියල්ල ජයගෙන තමයි නීත්‍යානුකූල ක්‍රමවේදවලට අනුව ඇවිල්ලා තියෙන්නේ. එමෙ නීත්‍යානුකූල ක්‍රමවේදවලට අනුව ආවේ නැත්තම් වෙන්නේ අර නෙළුම් කුළුණේ කතාව වගේ තමයි. වැඩේ ලස්සනට තියෙනවා. හැබැයි අසුන්දර කැත කතාවක් ඊට යටින් තියෙනවා. ලස්සන වැඩේ ලස්සනට කරන්න ඕනෙ හින්දා නීත්‍යානුකූලව කරන්න ඕනෙ හින්දා සියලු අවශ්‍යයන් අරගෙන මේක කළා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ පරිපාලන නගරයට තවත් වැදගත් පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ඇති කරයි කියලා. මේ රටේ අංක 1 අමාත්‍යාංශයේ හැටියට පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව විසින් අපිව නම් කළා. ඒ තත්ත්වය ලබා ගන්න අපිට වෝටර්සේජ් ආයතනයත් සෑහෙන දායක වුණා. වාණිජමය අරමුණු මූලික කරගත් සමාජයක් පිහිව ඇති බැවින් ගුණධර්ම පිරිහී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. සමාජයේ විශාල පිරිහීමක් අද මේ ජාතියෙන් ගිරා තියෙනවා. ඒ වගේම විශාලයේ විශේෂයෙන් වශයෙන්ම සුරාව සූදුව ඒ වගේම කුඩු සංස්කෘතිය ඇති කිරීම තුළ අපි දකින අහිංසක ජීවිත විනාශ වෙන ආකාරය, පවුල් පිටින් විනාශ වෙන ආකාරය අපි දකිනවා. ඉතින් මේව හදන්න, මේව වෙනස් කරන්න රජයේ ඉන්නවා, පොලිසියේ ඉන්නවා. මේ ඔක්කොට වඩා මෙයාගේ මනස හදන්න, මේ හරිමකට යොමු කරන්න ඒ හැකියාවත්තේ මහා සංගරත්නය. මුදල් වලටම යටවෙච්ච සමාජයක් අද ඇති වෙලා තියෙනවා. රට එකාතකින් ඉස්සරහට යනකොට අනිත් පැත්තෙන්
අපිට ආපස්සට යන අවස්ථාවක් තියෙනවා. කතානායකවරයා මේ බව සඳහන් කළේ අක්තපත්‍ර පිරිනැබීමේ උත්සවයකට එක්වෙමින්. උඩරට අමරපුර මහනිකායේ අනුනායක ධූරයට පත් පූජ්‍ය නියංගොඩ සමිත්ති මංගල ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර පිරිනැවීම සිදු කෙරුණේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය මහනුවර දිසාලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මහා සංඝයා වහන්සේ ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා. විශ්‍රාමික කිසිඳු ජනාධිපතිවරයෙකු මහජන මුදලින් නඩත්තු නොකරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රත්නපුර පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. බලයට පත් වූ වහාම ජනාධිපතිවරයාගේ වියදම් 90%කින් කපාහරින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. සමහර අවුරුදු වල ජනාධිපතිවරයාගේ වියදම කෝටි 1000ක් වුණා. කෝටි 1000කින් ජනාධිපතිවරයෙක් නඩත්තු කරා. ගමනක් යනකොට හෙලිකොප්ටර් දෙක තුනක යන්නේ. පාර යනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එන ලෙඩෙද්ද. එනිසා මේ නාස්තිකාර වියදම් අඩු කරන්න ඕනේ. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. අපි එක සැරයක් මේ රටේ බලය අත්පත් කරගමු. ජනාධිපතිවරයාගේ වියදම් 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් කපා දුන්නු. මා ගිය ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවේ. ඒ ජනාධිපතිවරයාට හිටියා තමගේ කාර්ය මණ්ඩලය 1200ක්. පඳුරකට ගහුවොත් ජනාධිපති සම්බන්ධ කරලා ලේකම් පිළි. මතකද? 60,000ක වැටුපයි 30,000ක තෙලුයි කැබ් රථයකු දෙනවා රියදුරකෙක්. මා ජනගේ තනිය. ජනාධිපති සම්බන්ධ කරලා ලේකම් වැලිතුඩු පොල කරනවා. නේ හොරෙන් පතලක් කරනවා. එනිසා මේ කාර්ය මණ්ඩල කප්පාද එච්චර ඕනේ නැහැ ජන මුණ ගැහෙන්නෙත් නැහැ. 1200ක් හම්බෙන්න අවුරුද්දක එක සැරයක් හම්බෙන්නම් වෙන්නේ. බොරුව ජනතාවන විනාශිකාර වියදම් නතර කරන්න. ඒ වගේම අපි දන්නා මාලිගා විශාල ප්‍රමාණයක් නඩත්තු කරනවා. දන්නා ඇඹිලි පිටි උඩවල චන්ද්‍රිකා වැවගාව අලුතෙන් මාලිගාවක් හදුවා ජනාධිපතිවරයා. යාපනය අලුතින් ගක් හදුව කංකසන්තුරේ නුවරඑළිය මාලිගාවක් තියෙනවා අණ්ඩෝපේ මාලිගාවක් තියෙනවා නුවර මාලිගාවක් තියෙනවා පාසිකුඩා එකක් හදන්න ගියා මාලිගා හැමතැනම සාමාන්‍ය යාපනයට ගිහින් යන්න හෙලිකොප්ටර් යන්න විනාඩි 45යි එන්න 45 පැයකමාරයි මීටින් එක පැය 3ක් තිබ්බොත් පැය 4මාරයි පැය 4මාරට යාපනයේ මාලිගාවක් වුණා සමහර රාත්‍රිවල සමහර අවුරුද්දක රාත්‍රි 2ක් ඉඳලා නැමේ ජනාධිපති මාලිගාවල හැබැයි කාර්ය මණ්ඩල 150ක් විතර හැමදාම නඩත්තු කරන ගාඩන් එක සුද්ධ කරන්න ඕන මුර කරන්න ඕන උණු පිරියම් කරන්න ඕන මා ජනගේ තනේ මේ ඔක්කොම මේ මධ්‍යස්ථාන රටේ ජනතාවගේ සංවර්ධන වැඩකටයුතු වල යොදවන මධ්‍යස්ථාන බවට පත් කරන ඔබට අපි සාහතික කරනවා ජනාධිපතිවරයාගේ වියදම් විතරක් නෙවෙයි හිටපු ජනාධිපතිතුරු කොච්චර වියදම් දරනවා ප්‍රේමදාස මහත්මයාගේ බිරිඳ හේමා ප්‍රේමදාස තාමින්නේ ආණ්ඩුවේ ගෙදරක වාහන ආණ්ඩුවෙන් ආරක්ෂාව ආන්න කලින් ඩීබී විජේතුංගගේ දියණියට ඒ ආරක්ෂාව ආණ්ඩුවෙන් ගෙවල් දීලා තිබුණා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඊළඟ හිටපු ජනාධිපතිනි ඈට ටොරින්ටන් වල ගෙයක් දීලා තිබෙනවා ආරක්ෂාව දීලා තිබෙනවා වාහන දීලා තිබෙනවා ආණ්ඩුවේ විශාල මුදලක් වැය කරනවා එයා නඩත්තු කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමාගේ විජේරාම්පාර විශාල නිවසක් පගේ දවසවල ජනාධිපතිවරයා හිටපු නිවස ඒක ඔහුට ලබා දී තිබෙනවා ආරක්ෂාව ලබා දී තිබෙනවා වාහන ලබා දෙනවා මේ හිටපු ජනාධිපතිතුරු නඩත්තු කොච්චර යනවා එහෙම නඩත්තු කරන්න ඕන අපේ එකක් වෙනවා විශ්‍රාමික කිසිදු ජනාධිපතිවරේ ජනතාවගේ වැය ශීර්ෂයන් අරන් නඩත්තු කරන්නේ නැහැ එලංකා වැව් පද්ධතිය සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ආරම්භ කළ උතුරු මැද පළාතේ වැව් ගණනාවක ප්‍රතිසංස්කරණ කටයුතු මෙවර විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මහවිලච්ඡේ සහ නොච්චාකම එලංකා පද්ධතියට අයත් වැව් මෙවන විට ප්‍රතිසංස්කරණවල අවසන් අදියරට පැමිණ තිබෙනවා. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මකින් ක්‍රියාත්මක මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මීට පෙර ආරම්භ කළේ නොච්චියාකම සහ මහවිලච්ඡිය ප්‍රදේශයන්හි හඳුනාගත් එල්ලංකා පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ලෙසයි. දුරුමඩලාව එල්ලංකා පද්ධතිය හා නොච්චියාකම අඹගහ වැව එල්ලංකා පද්ධතියට අයත් වැව් සංඛ්‍යාව 17ක්. එයනෝ මෙහි සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්නේ යුද හමුදාවේ 11 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුවයි. මෙම වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම මගින් රජ රට ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල ගැටලු වලට කඩිනම් විසඳුම් ලැබෙනු ඇති. පුවත් කිහිපයක් එක පෙළට දකිමු දැන්. 2019 ජාත්‍යන්තර සංචාරක නියමුවන්ගේ සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සංචාරක කර්මාන්තයේ සහ රැකියා සැමට යහපත් අනාගතයක් යන තේමාවෙන් යුතුවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සංචාරක සංවිධානයේ සහයෝගිතාව නිල වශයෙන් සැමරීමේ අරමුණින් යුතුව පස්වන වරටයි මේ පැවැත්වෙන්නේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ප්‍රවීණ ලේඛක සමන් එදිරිමුනි මහතා රචනා කළ සුළඟ නුඹ සහ මම නව කතාව එළිදැක්වීම බත්තරමුල අපේකම පරිශ්‍රයේදී සිදු කෙරුණා. ප්‍රේමී තේමා කරගනිමින් පුවත්පතකට රචනා කළ මෙම නව කතාව කෘතියක් ලෙසින් එළිදැක්වීමයි මෙහිදී සිදු කෙරුණේ. බැතිවන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
පොල්පිතිගම ජාතික පාසලේ 120 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංඝගත දක්ෂිණාවක් එම විද්‍යාලයේදී පැවැත්වුණා. සංඝයා වහන්සේ 129ක වෙනුවෙන් මෙහිදී දානේ පිරිනැමුණා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍යනියංගොඩ විජිත සිරි ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රිනිකායික මහා සංඝරත්නය මේ සඳහා එක්ව සිටියා. විදුහල්පති KW චෛමැනිකේ මහත්මියගේ උපදෙස් මත පාසල් ආදිශිෂ්‍ය සංගමයයි මේ සංවිධානය කර තිබුණේ. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චෙන්මයර් මහතා ඊයේ දිවිනින් පිටත්ව ගියා. ඒ දින තුනක සංචාරයෙන් අනතුරුවයි. චෙන්මයර් මහතා ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියා. එෙහිදී මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටද ඔවුන් කටයුතු කළා. කොළඹ දිස්ත්‍රික් ප්‍රජා සමිතිය සඳහා උත්සව භාණ්ඩ ප්‍රදානය කිරීම ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන පාකිස්තාන තරඟ සංචාරය නියමිත පරිදි සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට එරට රජය විසින් රාජ්‍ය නායකින්ට ලබා දෙන ආරක්ෂාවක් ලබා දෙන බව තහවුරු කිරීමත් සමගයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට පාකිස්තාන බහකොම්සාරිස්වරයා සහතික වීමත් සමගයි පාකිස්තානයේ සංචාරය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කළේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත අවධානමක් පවතින බවට මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ විසින් කළ දැනුම් දීමත් සමග අදාළ තරග සංචාරයේ අර්බුදයකට ලක්ව තිබුණා. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලහිරු තිරිමාන්නයි. දසුන් චානක පන්දු බාර 20x20 කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු 1:55 සිට ITN පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk